පයිබුවන් සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ලංකාවේ අංකයේ ප්‍රවෘත්ති ප්‍රකාශ පැත්තකියත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම දනුෂ්ක සෙනෙවිරත් මම ශශිකලා කඳුගඩ ආරච්චි මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත රාජිතගේ සෞඛ්‍ය තත්ත්වය බන්ධනාගාර වෛද්‍යවරයෙකුගේ පරීක්ෂාවට තමන් තවමත් යෝජිත විපක්ෂ නායක පමණක් බව සජිත් කියයි. යෝජිත තුන්වෙනිද තමයි තීන්දුව වෙන්නේ. යෝජිතද ස්ථිරද කියලා. ඒ නිසා මම බොහොම පරිස්සමෙන් වචන පාවිච්චි කරනවා. ජාතික ගීය දෙමළ බසින් ගයන්න ඉඩ දෙන්නේයි තමිල්නාඩුවෙන් නිලීමක්. උසස් පෙළ විද්‍යා කලා වාණිජ ප්‍රථම ස්ථාන කොළඹට ඉංජිනේරු තාක්ෂණයේ මුල් තැන ගම්පහට රජයේ ආයතන හා මැති ඇමතිවරුන්ගේ වියදම් සීමා කිරීමට චක්‍රලේඛයක් දක්‍රෝ වසර අවසාන සේල් ගෘහ භාණ්ඩ සහ විදුලි උපකරණ සඳහා විශේෂ වට්ටම් අධ්‍යන පොදු සාතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ රාත්‍රියේ නිකුත් කෙරුණු අතර දිවයිනේ ඉහළම ලකුණු ලැබූ සිසු සිසුවයන් අතරින් වැඩිම පිරිසක් නියෝජනය කරන්නේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයයි. සමත් වූ සිසු සිසුවයන් අතරින් 181126 දෙනෙකු විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා තිබෙනවා. මෙවර අධ්‍යන පොදු සාතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා නව සහ පැරණි නිර්දේශ යටතේ අයදුම් කරුවන් 337704 දෙනෙකු ඉදිරිපත් වුණා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඉන් අයදුම් කරුවන් 71 දෙනෙකුගේ ප්‍රතිඵල අත්විටුවා ඇති බවයි. මෙවර ජීව විද්‍යාංශයේ පළමු ස්ථානය හිමි කරගෙන ඇත්තේ සචිනි විජේවර්ධන සිසුවියයි. මට ස්තුතිවන්ත වෙන්න ඕනේ ඉස්කෝලෙට සහ ගුරුවරුන්ට සහ දෙමාපියන්ට ගොඩාක් මහන්සි වුණා. මේ ජයග්‍රහණය ලැබුවේ ඉස්කෝලෙන්මයි. අමතර පන්තිවලටත් ගියා. ඒත් ගොඩාක් වෙලාවට ඒ වෙලාවෙමයි මම පාඩම් කරගත්තේ. හිතේ තියෙන ඕන දෙයක් කරන්න පුළුවන්. ඒක අදිශානෙන් කරන්න ඕනේ. ගණිතය නව විෂය ධාරාව යටතේ දෙවෙනි ප්‍රථම ස්ථානයේ හිමි කර ගැනීමට සමත් වුණේ කොළඹ ආනන්ද විද්‍යාලයේ තරුෂ ශිහාන් ෆොන්සේකා ශිෂ්‍යයයි. අපි එච්චර ලොකු පන්තියක කට්ටිය නෙමෙයි. අම්මලා තාත්තලා ගොඩක් අමාරුවෙන් මට උදව් කරේ. තාත්තා විඳපු දුක මට කිව්වේ නැහැ, පෙන්වුවේ නැහැ. මම මේක ඊට කලින් කියලා නැහැ. අද මම ඒක අවස්ථාවක් කරගන්නවා තාත්තට අම්මට පින් දෙන්න. තාත්තා සමහර දවසවලට මට කන්න දෙනවා තාත්තා හරියට කන්න නැතුව. මට වඩා උනන්දුවක් තිබුණේ ඇත්තම කිව්වොත් තාත්තටයි අම්මට. ඒ ආසාවෙන් හින්දා තමයි මම මෙතන ඉන්නේ. ඇත්තටම සතුටුයි. ගොඩක්ම සතුටුයි. එයා පොඩි කාලේ ඉඳන්ම හරිම දක්ෂයි. ගණිතය පැරණි විෂය ධාරාව යටතේ උසස් පෙළ විභාගයට මුහුණ දුන් පින්නවල ජාතික පාසලේ ඒ දර්ශන ඉසුරු සිරි සම්පත් ශිෂ්‍යයා දෙවෙනි ප්‍රථම ස්ථානයේ හිමි කර ගැනීමට සමත් වුණා. විභාගයට ගුරුන්ගේ සහාය ලැබුණා, දෙමාපියන්ගෙන් නොමද සහාය ලැබුණා. විභාගයට පුළුවන් හැම වෙලාවකම මහන්සි වුණා. ඒ මහන්සියට සරලම ප්‍රතිඵලය මේක තමයි කියලා මට හිතන්න පුළුවන්. දැන් හරි සතුටුයි. ඉතින් දැන් ලොකු මහත්ෙක් වෙනවනේ. වාණිජ විෂය ධාරාවේ පළමු ස්ථානයේ හිමි කරගත්තේ බද්දේගම ක්‍රිස්තු දේව පිරිමි විද්‍යාලයේ නිරෝෂන් සඳරුවන් ජාසිංහ සිසුවයි. සෙකන්ඩ් සැයි කරද්දි ගොඩක් කට්ටිය කෝ සෙකන්ඩ් සැයි කරන්න එපා. පාලි පාර කැම්පස් එකට දෙවෙනි පාර මොනවද වෙද්දන්නේ. ඒත් මං ගැන ආත්ම විශ්වාසය මට තිබ්බා. මගේ තාත්තා නැතුණ මං තුන වසරේදී. එදා ඉඳන් අම්මා කුලි වැඩ කළා. මම මේ තත්ත්වයට අදගෙන ආවා. මේ අතර මෙවර උසස් පෙළ විභාගයේ කලාංශයේ නව විෂය ධාරාව යටතේ දෙවෙනි ප්‍රථම ස්ථානය හිමි කර ගැනීමට කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ ටෙෂානි වැලිගමගේ සිසුවිය සමත් වුණා. මම කියන්න ඕනේ මේ ජයග්‍රහණය පාසලට ලබා දෙන පුළුවන් වීම ගැන මට නිහතමානී ආඩම්බරයක් තියෙනවා. මගේ පාසල ගුරු බවතු එවැගේම මගේ දෙමව්පියෝ ඒ සියලුම දෙනා නිසා තමයි අද මම මේ ජයග්‍රහණය ලබාගෙන තියෙන්නේ. කලාංශයේ පැරණි විෂය නිර්දේශයෙන් ප්‍රථම ස්ථානය හිමි කර ගැනීමට සමත් වූයේ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ නිපුණ විරාජ් හෙට්ටිආරච්චි ශිෂ්‍යයයි. මගේ මේ ජයග්‍රහණය සඳහා උපකාර වෙච්ච සියලු දෙනාටම ගොඩාක් ස්තුතියි. මගේ අනාගත බලාපොරොත්තුව නම් පුරාවිද්‍යාඥයෙක් වෙන්න. මේ අතර ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේම විනුර ඔසඳගාල්ලගේ ශිෂ්‍යයා ඉංජිනේරු තාක්ෂණ විෂය ධාරාවේ නව විෂය නිර්දේශය යටතේ ප්‍රථම ස්ථානය හිමි කර ගැනීමට සමත් වීම විශේෂත්වයක්. මේ මුලින්ම ස්තුති කරනවා මගේ අම්මලා තාත්තලායි. ඒගොල්ලන් මගේ දෙපැත්තේ ඉඳලා හොඳටම උදව් කරා. ඉස්කෝලෙන් පුළුවන් තරම් උදව් කරා අපිට. ජෛව පද්ධති තාක්ෂණ වේදේ විෂය ධාරාවේ දෙවෙනි ප්‍රථම ස්ථානය හිමි කර ගැනීමට බිබිල මැදගම ජාතික පාසලේ DM නිසංසලා සංජීවනී ශිෂ්‍යාව සමත් වුණා.
මේ ජයග්‍රහණය පිටපස්සේ මගේ මැදගම ජාතික පාසලේ ගුරු මෑණිවරුන්ද පියවරුන්ද මගේ අම්මා තාත්තද මගේ පිටපස්සෙන් ඉඳගෙන ගොඩාක් සහයෝගයක් මට ලැබුණා. මේ අතර කෑගල මහවිද්‍යාලයේ ඉසුරු හේෂාන් මනතුංග සහ රොසිරු දේශාන් මනතුංග යන නියුන් සොහිරන් ජීව විද්‍යාංශයෙන් දිස්ත්‍රික්කයේ 4 සහ 5 ස්ථාන පිළිවෙලින් ලබා ගැනීම විශේෂත්වයක්. මෙවර ප්‍රතිඵල සම්බන්ධයෙන් නැවත සමීක්ෂණ සඳහා අයදුම් කිරීමේ කාල සීමාව ලබන වසරේ ජනවාරි 17 වෙනිදාගෙන් අවසන් වෙනවා. දවසේ පුවත එස්ටමොන් ගතට සිටිත බලය චවය ශක්තිය රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න තවදුරටත් නාරායන්පිට ලංකා පෞද්ගලික රෝහලේ ප්‍රතිකාර ලබනවා. ඔහු අද බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරියකගේ පරීක්ෂාවටද ලක් වුණා. රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මේ වන විට බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ ලංකා පෞද්ගලික රෝහලේ හෘද සත්කාරයකගේ ප්‍රතිකාර ලබනවා. ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය විමසීම සඳහා බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරියක අද පෙරවරුවේ අදාළ පෞද්ගලික රෝහල වෙත පැමිණියා. මන්ත්‍රීවරයාට වැඩිදුර ප්‍රතිකාර අවශ්‍යද බන්ධනාගාර රෝහල වෙත මාරු කිරීමේ හැකියාවක් ඇද්ද යන කාරණා සම්බන්ධයෙන් ඇය විසින් නිරීක්ෂණය කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් එම වෛද්‍යවරිය විසින් බන්ධනාගාර කොමසාරිස්වරයා වෙත වාර්තා කරනු ඇති. මෙතර රාජිත සේනාරත්න මන්ත්‍රීවරයාගේ සුවදුක් විමසීම සඳහා ඔහුගේ බිරිඳ ඇතුළු ඥාතීන් අදත් රෝහලට පැමිණියා. මෙතර රාජිත සේනාරත්න මන්ත්‍රීවරයාගේ සුවදුක් විමසීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක්ද ලංකා පෞද්ගලික රෝහල වෙත පැමිණියා. මෙතර රාජිත සේනාරත්න මන්ත්‍රීවරයාගේ වෛද්‍ය වාර්තා සම්බන්ධයෙන් පූජ්‍ය ජම්බරේවිල චන්ද්‍රරත්න හිමියන් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කරුණු අනාවරණය කළා. අපිට ලැබිලා තියෙනවා රාජිත සේනාරත්න මහත්මාගේ වෛද්‍ය වාර්තාවන් කීපයක්. ඒකෙදි යම්කිසි හෘද රෝගියෙක් රෝහලකට ඇතුළත් වීමෙන් පස්සේ හෘද රෝගය පිළිබඳව කරන වෛද්‍ය පරීක්ෂණය තමයි ට්‍රොපර්නින් I කියලා කියන්නේ. ට්‍රොපර්නින් I රාජිත සේනාරත්න මහත්මයාගේ නෙගටිව්. ඒ වගේම BP එක report වලට අනුව normal. HbA එතුමගේ normal. ඒ වගේම ECG normal මට්ටමේ තමයි තියෙන. එතකොට cardiologist specialist කෙනෙක් වන MR මුබාරක් මේ වෛද්‍යවරයා තමයි රාජිත සේනාරත්න මහත්මයාගේ වෛද්‍ය කටයුතු මේ වෙලාවේ සිද්ධ කරමින් ඉන්නේ. අධිකරණයක් විසින් අත්අඩංගුවට ගත යුතු පුද්ගලයෙක් විදිහට නිර්දේශ කොට තිබියදී හෘද රෝගයක් කියලා බොරු ලෙඩක් අරගෙන ප්‍රතිකාර ලබා ගන්න රෝගියාට එහෙම රෝගයක් නැහැ. මේක සාමාන්‍ය සිදුවීමක් නෙමෙයි. අදාළ වෛද්‍යවරයා සම්බන්ධයෙන් නව සිංහලයේ ජාතික සංවිධානය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. මේ මුබාරක් කියන වෛද්‍යවරයා පැහැදිලිවම පේනවා රාජිත සේනාරත්න මහතාව ආරක්ෂා කරලා තියෙනවා. වෛද්‍ය වෘත්තේ ආචාර ධර්ම සම්පූර්ණම උල්ලංඝනය කරලා තියෙනවා මේ වෛද්‍යවරයා. චේතාන්විතව අපරාධකාරයෙක්ව ආරක්ෂා කිරීමක් තමයි මෙතනින් සිද්ධ වෙලා තින්නේ. එහෙනම් රාජිත සේනාරත්නට ක්‍රියාත්මක වෙන නීතිය මේ වෛද්‍යවරයාට අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක වේවි. අපි කියනවා රජයේ වෛද්‍යවරුන් අලවා මෙම රාජිත සේනාරත්නව නැවත වතාවක් පරීක්ෂාවර ලක් කළ යුතුයි. මේ අතර වරෙන් තුනිකුත් කිරීමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නට සැඟව සිටීමට ආධාර අනුබල දුන් පුද්ගලයන්ට රහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසilla සිංහලයේ සංවිධානයද අද පැමිණිල්ල ගොනු කළා. එකෙක් කියනවා කථානායකතුමා රාජිත සේනාරත්න සංගවගෙන සිටි බව, තව අය කියනවා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිනිය විසින් රාජිත සේනාරත්න සංගවගෙන සිටි බව, සැකකරුවෙකු සංගවගෙන තබා ගැනීම බරපතල වැරදි ගණයට අයත් වෙන වැරදි. අපිට ආරංචි අද පාන්දර කාලයේදී චතුර සේනාරත්න කියන මේ සැකකරුගේ පුත්‍රයා රෝහල වෙත පැමිණ රෝහල් පරිශ්‍රයේදී යම්කිසි බන්ධනාගාර නිලධාරීන්ට තර්ජනය කිරීමක් කළාද? මොකද මේවා මේ වෙද්දී සමාජ මාධ්‍ය ඇතුළු මාධ්‍ය ඇතුලේ පැතිර යනවා. තර්ජනයක් හෝ බලපෑමක් බන්ධනාගාර නිලධාරීන්ට කළා නම් ඒ සම්බන්ධව බන්ධනාගාර නිලධාරීන් ගත්ත ක්‍රියාමාර්ගය මොකක්ද? මොකද මේ තාත්තලට පුතාලට නීතිය අතට අරන් Tamanට අවශ්‍ය විදියට කටයුතු කරන්න නීති ප්‍රතිපාදන්න නැහැ. ඒත් එක්කම අපිට මේ වෙද්දී පැහැදිලි තොරතුරු සහ සාක්ෂි ලැබිලා තියෙනවා රාජිත සේනාරත්න පහුගිය කාලයේදී සිංහල කොටි නඩත්තු කරමින් සිංහල කොටින්ට උදව් උපකාර කරමින් කරපු කටයුතු පිළිබඳව. ඔබට මතක ඇති DS සේනානායක විදුහලේ ශිෂ්‍යයන් 8 දෙනෙක් ඝාතනය වුණා LTT මරාගෙන මැරෙන බෝම්බකරුවෙක් ගැති. ඒ බෝම්බකරුවාට අවශ්‍ය කරන අවියායුධ සැපයුවේ සිංහල කොටියෙක්. ඒ සිංහල කොටියා නඩත්තු වෙන්නේ මේ වෙද්දී රාජිත සේනාරත්නගේ ගෝලයන්ගේ අතින්. කුප්පකට රාජිත සේනාරත්නගේ ගෝලයෙක් වෙච්ච රූමි මොහොමඩ් සිංහල කොටියන් නඩත්තු කරන්න කරපු කටයුතු. මේ සියලු දේවල් ඉදිරියේදී ඔබ තමුන්වහන්සේලාට හෙළි කරන්න අපි බලාපොරොත්තු වෙනවා.
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න රෝහල් ගතවීමට පෙර හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ නිවසේ සැඟව සිටියේ නම් ඇයව දත්තඩංගුවට ගත යුතු බව පූජ්‍යපක්ෂය සහ දේශපාලකයන් පවසනවා. මේ අතර රාජිත සේනාරත්න අත්තඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව අදත් අදහස් පළ කළා. රාජිත සේනාරත්න ඇමතිවරයා හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය නිවස තමයි එතුමා සැඟවිලා හිටියේ. ඒතර වරෙන්තු කරපු පුජ්‍යලයේ යම් කිසි තැනක සැඟවී සිටියාද ඒ සැඟවී සිටියා නම් ඔහුට රැකවරණය දීපු අයත් අත්අඩංගුවට ගැනීම කරන්න ඕනේ. ඒකෝට අපි අහන්නේ මෙතෙක් වෙලා ඇයි චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිතුමිය අත්අඩංගුවට ගැනීම සිද්ධ නොකළේ? රාජිත සේනාරත්න හරිනම් ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා අධිකරණ ක්‍රියාවලිය මගින් රජයේ රෝහලට මාරු කරන්න ඕන. ඔහු සැප ලැබෙමින් පුජ්‍යලික රෝහලට ඉන්න විදියක් නැහැ. එනං මේ වෙන විටත් CID එක මොහුට රැකවරණය දුන්නු පිරිස් වෙලා අත්අඩංගුවට ගත යුතුයි. රාජසේනාරත්න මැතිතුමාගේ අත්අඩංගුවට ගැනීම සහ රක්ෂිත බන්ධනාගාරගත කිරීම සිද්ධිය දිහා බැලුවට පස්සේ මේ රටේ සාමාන්‍ය පුරවැසියෙකුට මේ වගේ තත්යකට මුහුණ දෙන්න සිද්ධ වුණා නම් සාවිර කුදලගෙන ඇවිල්ලා රක්ෂිත බන්ධනාගාරගත කරලා ධාන්‍ය බන්ධනාගාර රෝහලට. හැබැයි ධනයයි බලයයි පාවිච්චි කරලා අද මේ වෙනකොට පුද්ගලික රෝහලක බොහොම සැප පහසු සුවසේ ජීවත් වෙනවා. මොකද ධනයට බලයට යටවෙච්ච නීතියක් නේ මේ අපට අවශ්‍ය වෙන්නේ. රටට අවශ්‍ය වෙන්නේ සැමට එක හා සමානව ක්‍රියාත්මක වන නීතියක්. රාජිත ටීවී එකට දෙන්නේ කරන් ඇවිල්ලා කිව්වම ගෝඨාභය රාජපක්ෂ මරපු මලමිනි අපි අරන් ගිහලා කිමුලට කන්න දැම්මා කියලා. ඉතින් දැන් මේක ගැන හොයන්න ඕන කාරණයක් නෙවෙයිද? ඉතින් මේ පරීක්ෂණය කරන්න පටන් ගත්තම පළවෙනිම මේ කාරණේ ගැන මගේ මිත්‍ර රාජිතගෙන් ප්‍රශ්න කරන්න වෙනවනේ අයිය. දැන් බැනුම් කර හොරකමේ වැරදිකරුවන්ගේ නඩුව අහනවද කියලා අපි අහනකොට කතාවක් නෑ. අහක බලන් යන්න. පාස්කු ප්‍රහාරයේ මිනිමරුව එළිය ට්‍රැෆික් වර්ධකට චම්පිකරණ කැමතිතුමාව හිරේ දානවා. ප්‍රෝති සාකච්ඡාවක කියපු කරුණකට රාජතමතුමාව හිරේ දාන්න හොයන. ඕක ජනතාව බලාපොරොත්තු වෙච්ච වැඩේ. ඉතරස් පොලිසියට වහන් වෙලා හිටියේ. තුමා රෝගී තත්වෙන් ඉන්නේ. රාජිත මහත්මයා වියපත් කෙනෙක්. දැන් කියනවා චිත්ත වේග, මානසික පීඩන, අදිරුධිර පීඩන කියලා. ඔය විදියටම පස් අවුරුද්දක් අපේ නායකින්ට අපේ සහෝදරින්ට දුන්න දසවද දැන් මතක් වෙන්න ඕන බන්ධනාගාරේ ඉන්නකොට. මං හිතන්නේ තුමා හැංගිලා හිටියා කියලා. මම ඊයේ ගියා තුමා බලන්න. තුමාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන අපි හිතන්න ඕනේ. අපිට දැඩි විශ්වාසයක් තියෙනවා මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන වලට. ඔවුන් නීතිය සාධාරණව ඉස්ස සිද්ධ කරයි කියලා. එහෙමනම් ස්වාධීන අධිකරණයේ වරෙන්තුවන් නිකුත් කරපුවාම උසාවියට ගිහිල්ලා බාර වෙන එක තමයි හොඳ පණ තියෙන වගකීතු නායකයෙක් නම් වගකීම. ඉතින් උසාවියට යන්නේ නැතුව ඉස්පිතාල වලට ගිහිල්ලා ඉස්පිතාල ඇතුලේ ඉඳගෙන වෛද්‍ය ප්‍රතිකාර ගන්නවා, නිකන් රඟපෑම් කරනවා. මේවා ඉතාම විලැජ්ජයි, කිරිමිකමවත් ලැජ්ජාවක් කියන එක තමයි කියන්න තියෙන්නේ. සාහිත්‍ය සේනාරත්න දොස්තර දොස්තර කිව්වට ඒ දොස්තර ගැන ඇයි දොස් වැඩි කරන්නාගෙන අදහසේ මිසක් දොස්තර විභාගේ පාස්සින්ද නෙවෙයි. උසස් පෙළ විභාගෙ ලීලා තියෙන්නේ මේ පාර. ලෙඩක් නැතුව හොඳට හිටියේගෙන උදේ ඉඳන් රෑ වෙනකම් බොරු කී කියා බොහොම අපූර්වට හිටියේගෙන උසස් පෙළ ප්‍රතිඵල එනකොටම හදිසිය පපුව අල්ලගෙන ඉස්පිරිතාලේ ගියේ ඇයි කියලා තමුන්නාන්සලා දන්නවා. දැන් හෘදාබාධයක් ඇති වෙච්ච රාජිත සේනාරත්න මන්ත්‍රීතුමාගේ හෘද වස්තුව තියෙනවද කියලා දොස්තරවරු දැන් හොයන්න පටන් අරගෙන තියෙනවා. එතුමා ඒ දවස්වල තමන්ගේ හෘද සාක්ෂිය එකකව කටයුතු කරපු කෙනෙක් නෙවෙයි. තමන්ගේ වරදාන වරප්‍රසාද තනතුරු වෙනුවෙන් කරන්න තියෙන ඕනෑම ජඩ වැඩක්, කුපාඩි වැඩක් ක්‍රියාත්මක කරපු නායකයෙක්. රාජිත් සේනාරත්නලාට අද ඉරිගල් වලට යන සිද්ධ වෙලා තියෙන ඒගොල්ලෝන්ගේ ක්‍රියාකාරකම් නිසා. ඔබතුමාලට ඕනි විදියට ඉතින් ගන්න. ජාතික ගීය සිංහල භාෂාවෙන් පමණක් ගායනා කිරීම ජාතිවාදී ක්‍රියාවක් නොවන බව විශ්‍රාමික රිය අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීමට ඉඩ ලබා දිය යුතු බවට දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින්. වත්මන් රජයේ ආකල්ප ජාතින් අතර සුහදත්වයට බාධාවක් බවත් ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීමට ඉඩ නොදීම එහි එක් අවස්ථාවක් බවත් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා ඊයේ යාපනයේදී ප්‍රකාශ කළා. 2015 ආණ්ඩු දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කරන්න එපා කියලා කියනම නම් ඒකේ තේරුම දෙමළ මිනිස්සු ජාතික ගීය කිව යුතු නැහැ කියන එක. එක රටක ඉන්න සියලු ජාතින් අතර බැඳීම් සහජීවනය කඩා කපලන ආකාරයට මේ රජය කටයුතු කරනවා කියලා අපි ආණ්ඩුවට කියනවා. මේ අතර ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ මහලේකම් වී ආනන්ද සංගරි මහතාද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් දෙමළ ජනතාවට ජාතික ගීය තමන් කතා කරන භාෂාවෙන් ගායනා කිරීමට අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා. එහි දැක්වෙන්නේ ජාතික ගීය යනු තමන් අයත් රටේ අනන්‍යතාවය සලකුණු කරන්නක් බැවින් එය පහසු අයුරින් ගායනා කිරීමට සෑම පුරවැසියෙකුටම අවස්ථාවක් තිබිය යුතු බවයි.
මේ අතර ශ්‍රී ලංකාවේ ජාතික ගීය සිංහල බසින් පමණක් ගායනා කිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කිරීම දෙමළ ජනතාවගේ බලාපොරොත්තු සුන් කරවීමක් බව තමිල්නාඩුවේ ඩීඑම්කේ පක්ෂ නායක එම්කේ ස්ටාලින් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසනවා. ඒ අනුව මෙම කරුණ සම්බන්ධයෙන් මැදිහත් වන ලෙස ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ විදේශ අමාත්‍ය එස් ජයශංකර්ගෙන් ඉල්ලා සිටින බව එම ට්විටර් පණිවිඩයේ සඳහන්. තමිල්නාඩුවේ තවත් දේශපාලන පක්ෂයක් වන පීඑම්කේ පක්ෂයේ නිර්මාතෘ එස් රාමදාස් හින්දුස්ථාන් ටයිම්ස් වෙබ් අඩවියට පවස ඇත්තේ ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට සිය මව්බසින් ජාතික ගීය ගායනා කිරීමට අවස්ථාවක් නොදීම මෙරට ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය තුළින් දෙමළ ජනතාවට සහ භාෂාවට ලබා දී ඇතිය උල්ලංඝනය කිරීමක් බවයි. මේ පිළිබඳ මහා සංඝරත්නය දේශපාලඥයන් සහ සිවිල් සංවිධාන නියෝජිතයන් විවිධ අදහස් පළ කළා. සුමන්තරං පෞගිය ආණ්ඩුවේ තමන්ට ඕන හැටියට නැටෙව්වා. ගෝඩාවේ රාජපක්ෂ ජනාධිපතිවත් ආණ්ඩුවත් අද එහෙම නටවන්න බෑ කියන එක සුමන්තරං දන්නවා. දැන දැන ජාතිවාදී අවුස්සන්න ජාතික ගී 10ක් නෑ එක රටක. ජාතික ගී එකයි තියෙන්නේ. අඩු ගන්න කියලා අධ්‍යයනය කරලා එන්න කියනවා. රල්ල ඉන්දියාවත් එක්ක සම්බන්ධකම් තියෙනවා සුමන්තරන්ට කියලා බලන්න එන්න කියනවා. විශේෂයෙන්ම කියනවා ආණ්ඩුවේ ව්‍යවස්ථාවේ 157(2) ව්‍යවස්ථාව ප්‍රකාරව පැහැදිලිව තිබෙනවා මෙවැනි ප්‍රකාශ නිකුත් කරන පුද්ගලයෝ සම්බන්ධ මොන ආකාරයකටද කටයුතු කළ යුත්තේ කියලා. මේ ආණ්ඩුවේ ව්‍යවස්ථාව ආණ්ඩුව දෙමළෙනුත් සිංහලෙනුත් දෙකෙන්ම මහජන උත්සවවලදී ජාතික ගීය ගායනා කළ යුතුයි කියලා නියමයක් නැහැ. ඒ ආණ්ඩුවේ ප්‍රතිපත්ති අනුව ඒක වෙන්නේ. බලේ බෙදීම කියන ඕන එක සාධාරණයි. හැම කට්ටියම ඉල්ලන්නේ බෙදෙන්න ඕනේ කියලා. මේ බෙදීම එකට වැරදක් නැහැ. ව්‍යවස්ථාව භාෂා දෙකටම රජ භාෂාව කියලා තියෙනවා. භාෂාව දෙකම ජාතික ගීය දෙමළ භාෂාවෙන් තියෙනවා සිංහල භාෂාවෙන් තියෙනවා. ව්‍යවස්ථාවේ තියෙන එක පාවිච්චි කරන්න බෑ කියලා කියනවා නම් ඒක වැරදි කියලා තමයි අපේ කියන්නේ. දැන් ජාතික ගීය කියන්නේ ස්වාමීන් වහන්සේ රටක අනන්‍යතාවය. දැන් අනන්‍යතාවයක් ට්‍රාන්ස්ලේට් කරන්න බෑ. මෙවර නිදාස් දිනයේදී ජාතික ගීය සිංහලෙන් පමණයි ගායනා කරන්නේ. ඒක ජාතිවාදයක් නෙමෙයි. දෙමළ ජාතියට විරුද්ධවත්, මුස්ලිම් ජාතියට විරුද්ධවත් කරන එකක් නෙමෙයි. අත්පරතර රටේ ව්‍යවස්ථානුකූලව තමයි මේක කරන්න ඕනේ. මම දැක්කේ නෑ අතිගරු ජනාධිපතිතුමාවත්, ගරු අගමැතිතුමාවත්, එහෙම නැත්නම් රාජ්‍ය පරිපාලන ඇමතිතුමාවත් කිසිම තැනක මේ වෙනතුරු ලබන නිදහස් දින උළෙලේදී ජාතික ගීය ගායනේ එක භාෂාවකින් කියලා තියෙනවා. හැබැයි එහෙම තියෙද්දී එයාලම විසින් නිර්මාණය කරගත්ත ප්‍රවෘත්තියක් උඩ කූ සංවාදයක් පටන් අරන් තියෙනවා. මේ දමිළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කරන්නේ නෑ කියන කාරණයක් මතු කරගෙන සිංහල දමිළ ජනතාව අතර අලුත් ප්‍රශ්නයක් හදන්න තමයි මේ ජාතික ගීය ඇදගෙන ඉන්නේ. දමිළ භාෂාවෙන් ජාතික ගීයක් හදපු තැන ඉඳලම ඒ කවුරු ඒක කොහොම කරත් ඒකේ වුවමනාව තිබ්බේ දෙමළ මිනිස්සු සිංහල මිනිස්සු බෙදන්න. වෙන් වෙන් වශයෙන් තියාගත්තේ නැත්තම් වෙන් වෙන් අය අතර ගැටුම් ඇති කරන්න බෑ. එහෙම තැන් වුණාද කියලා බලලා ගුරු කන්දේ ප්‍රශ්නයක් ඇති කරනවා. උතුරේ ප්‍රශ්නයක් ඇති කරනවා. දකුණේ උතුරට එරෙහි ප්‍රශ්නයක් ඇති කරනවා. උතුරේ දකුණේ දෙකේම ප්‍රශ්නය සඳහා එක පොම්පෙන් කටවල් දෙකකින් මුදල් පොම්ප කරනවා. දැන් විග්නේශ්වරන්ට බලයක් එහාට ටිකක් හරි දීලා දිනුනු නාද යාපනේ. ප්‍රශ්න විසඳුනාද? බලය එකතු කරපුවාම තමයි දිනුනු වෙන්නේ. පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න ඕනේ ජනාධිපතිතුමයි කියලා දෙනවා. පුරවැසියන්ගේ අයිතිවාසිකම් යනු වර්ගවාදයේ අයිතීන් නොවේ. ඒක දෙකක්. පසුගිය වසර පහ තුළ රටේ ඵලදායී කිසිවක් සිදු නොවුණු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අනුරාධපුරයේ පැවති ආගමික වතාවත් කිහිපයකට සහභාගී වූ අග්‍රාමාත්‍යවරයා ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරාධිපති හිමියන් බැහැතුට අවස්ථාවේදී මේ බව සඳහන් කළා. අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ අනුරාධපුරයට පැමිණ ජයශ්‍රී මහා භූසමිඳුන් වැඳ පුදා ගත්තා. ඉන් අනතුරුව අග්‍රමාත්‍යවරයා අටම ස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස හිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. අග්‍රමාත්‍යවරයා රුවන්වැලිසෑ චෛත්‍ය රාමාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් බැහැදක රුවන්වැලිසෑ චෛත්‍ය රජානන් වහන්සේ වැඳ ආගමික වතවත්වල නිරත වුණේ ඉන් අනතුරුවයි. මෙහිදී පැමිණ සිටි බැතිමතුන් සමග ඡායාරූප ගැනීමටද මහින්ද රාජපක්ෂ මහතා එක් වුණා. අග්‍රමාත්‍යවරයා පසුව මිරිස වැටි විහාරාධිකාරී පූජ්‍ය ඊතල වැටුණු වැවේ ඥානතිලක හිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තේ මෙලෙසින්. අනතුරුව ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරය වෙත ගිය අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උතුරු සහ උතුරු මධ්‍යම දෙපළාතේ ප්‍රධාන සංඝනායක විහාරාධිපති පූජ්‍ය ආචාර්ය නුගේ තැන්නේ පඤ්ඤානන්ද නායක හිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. ජනාධිපතිතුමාට වැඩ කරන්න බැහැ මේ ගොවිලස්තාව.
මේ අතර අපවත් වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අනුනායක අතිපූජ්‍ය දොරණෑගොඩ ඉන්ද්‍රසේන හිමිපාණන්ට අවසන් ගෞරව දැක්වීමට අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පස්වරුවේ එක්වුණා. තමන් තවමත් යෝජිත විපක්ෂ නායකවරයා පමණක් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අනුරාධපුර කලාවැව ප්‍රදේශයේ පැවති ජන හමුවකදී. අපේ ජාතිකත්වය සම්බුද්ධ ශාසනයට මුල්තැන ලබා දීම, රටේ ඒකීය භාවය තහවුරු කිරීම, මේ හැම දෙයක්ම අපේ ඇඟේ තිබෙන දේවල්. නමුත් අවාසනාවකට වගේ මේ අපි පිළිගන්න මේ මතය යම් යම් අයගේ පෞද්ගලික ප්‍රකාශ නිසා පොදු මතය යටපත් වෙලා වෙනත් විකෘති අදහස් ඉස්මතු. දැන් අපේ වැඩපිළිවෙල කෙතරම් දුර්වල වුණාද කිව්වොත්, රට විකුණන, රට පාවා දෙන, රට විනාශ කරන, රටට කොඩි විනයක් වූ කණ්ඩායමක් හැටියට අපිව හඳුන්වනවා. ජනතාව මොනවා කිව්වත් මම මගේ මතේ ඉන්නවා. අපි අපේ මතේ ඉන්නවා. දරදඬුකම ඉස්මතු වුණා. අපි අපේ දරදඬු ප්‍රතිපත්ති ඉදිරියට ගෙනවෙනවායි කියන ස්ථාවරයක හිටියොත් අපිට සදාකාලිකවම විපක්ෂයේ ඉන්නට පුළුවන්. මම පැහැදිලිවම කියන්න කැමතියි යෝජිත විපක්ෂ නායකවරයා හැටියට. යෝජිත තුන්වෙනිද තමයි තීන්දුව වෙන්නේ යෝජිතද ස්ථිරද කියලා. ඒ නිසා මම බොහොම පරිස්සමෙන් වචන පාවිච්චි කරා. MCC ගිවිසුම විතරක් නෙවෙයි, XR ගිවිසුමයි, සෝෆා ගිවිසුමයි, ශ්‍රී ලංකා සිංගප්පූරු වෙළඳ ගිවිසුමයි, ඔය ඔක්කොම කෑලි කෑලි වලට ඉරල ගමන්නට අපි සහයෝගය ලබා දෙනවා කියන එක මේ අවස්ථාවේ කියන්න. ඇයි 69 ලක්ෂයක් බහුතරයට අපි හිස නමන්නට? 69 ලක්ෂේ වැඩි 56 ලක්ෂයට වැඩි. 56 ලක්ෂයක් මම බොහොම පරිස්සමින් කියන්නේ. මොකද හරි ගාන 56 ලක්ෂ නෙවෙයි, ගානක් හරියටම කියන්න 55,64,239. එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පාර්ලිමේන්තුවේ විපක්ෂය අසුන් ගැනීමට තීරණය කර තිබෙනවා. මේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේ ඔහු ඒ පිළිබඳ ලිපියක් මගින් පාර්ලිමේන්තුවට දැනුම් දී ඇති බවයි. අටවන පාර්ලිමේන්තුවේ සිව්වන සැසිවාරය ලබන වසරේ ජනවාරි 3 වෙනිදා පෙරවරු 10ට ආරම්භ වීමට නියමිතයි. කෙසේ වෙතත් එදින පාර්ලිමේන්තුවේ අසුන් පැනවීමේ වෙනසක් සිදු කර ඇති බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළා. සම්ප්‍රදායානුකූලව ජනාධිපතිවරයාට ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙළ අටවන අසුන වෙන් කෙරෙන නමුත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එදින රාජාසන කතාව සිදු කිරීමට නියමිත බැවින් කථානායකවරයාගේ අසුන ඇති ස්ථානයේ විශේෂ ආසනයක් ඔහු වෙනුවෙන් සකස් කෙරෙන බව වේත්‍රධාරීවරයා සඳහන් කළා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙළ 7 වන අසුන වෙන් කර ඇති අතර සුපුරුදු පරිදි 6 වන සහ 5 වන අසුන් වෙන් කර ඇති සභානායකවරයාට සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාටයි. අනෙකුත් මැති ඇමතිවරුන්ට ජ්‍යෙෂ්ඨත්වයේ මත ආසන පනවා ඇති බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළා. කෙසේ වෙතත් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සඳහන් කළේ තමන් විපක්ෂයේ අසුන් ගැනීමට තීරණය කර ඇති බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මම ඉන්නේ, මම නම් විපක්ෂේ වාඩි වෙනවා. මොකද මම ගෝඨාභය මහත්තයාට විරුද්ධ වැඩ කරලා මට කියලා ආණ්ඩු පක්ෂේ වාඩි වෙන්න බෑනේ. මේ අතර විපක්ෂ නායක ධුරයේ සඳහා එක්සත් ජාතික පෙරමුණේ සජිත් ප්‍රේමදාස මහතා පත් කරන ලෙසට එම පක්ෂයෙන් යෝජනා කර ඇති හේයින් ඔහුට විපක්ෂයේ ඉදිරිපෙළ 8 වන අසුන වෙන් කර ඇති අතර එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ජ්‍යෙෂ්ඨත්වයේ අනුව විපක්ෂයේ 7 වන අසුන වෙන් කර තිබෙනවා. දෙමළ ජාතික සන්ධානයේ සහ ජනතා විමුක්ති පෙරමුණට වෙන් වූ ආසනවල කිසිදු වෙනසක් සිදු නොවන බව වේත්‍රධාරී නරේන්ද්ර ප්‍රනාන්දු මහතා සඳහන් කළා. කෙසේ වෙතත් එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පූජ්‍ය අතුරලිය රතනහිමියන් සහ වසන්ත සේනානායක මහතාට ආණ්ඩු පක්ෂයේ අසුන් පනවා තිබෙනවා. මම ආණ්ඩු පක්ෂයේ වාඩි වෙන තීරණය කරේ මේ ආණ්ඩුවට යම් කිසි මඟ පෙන්වීමක් කිරීම අවශ්‍යයි. ජනාධිපතිතුමා සමග තුමත් එක්ක අපි වැඩ කරන්න ඕන. එතකොට ශක්තියක් දෙන්න ඕන. ආණ්ඩු යම් අඩුපාඩුවක් තුනොත් මම විරුද්ධව මගේ අදහස් ස්වාධීනව මම පළ කරනවා. ඒ වගේම මේ හොර තක්කඩ ටිකක් වටේ තියාගෙන රටක් ගෙනියන්න බෑ. ඉදිරි මහමැතිවරණයේදී ජනතාව හරි තීරණයක් ගනී. අපිට මණ්ඩල ඇතුළු රජයේ සියලුම ආයතනවල වියදම් දැඩි ලෙස සීමා කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව අදාළ ආයතනවල වියදම් සීමා කරමින් මහා භාණ්ඩාගාරය විසින් විශේෂ චක්‍රණයකයක් සියලුම අමාත්‍යාංශ ලේකම්වරු සඳහා නිකුත් කිරීමට කටයුතු කර තිබෙනවා.
ජනාධිපති කාර්යාලයේ විසින් අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ මහජන මුදල් ප්‍රතිපාදන අරපිරිමැස්මෙන් උපරිම කාර්යක්ෂමතාවෙන් හා ඵලදායිතාවෙන් යුතුව පරිහරණය කිරීමේ අරමුණින්. එය අනුව අමාත්‍යංශ 30කින් සමන්විත අමාත්‍යවරුන් සීමා කර ඇති පසුබිමක එක් අමාත්‍යවරයෙකු විසින් අමාත්‍ය දුර කිහිපයක් දරුවද එක් කැබිනට් අමාත්‍යවරයෙකුට හිමිවන වාහන පහසුකම් පමණක් භාවිත කළ යුතු බව අදාළ චක්‍රලේඛයේ සඳහන්. එමෙන්ම කාර්ය මණ්ඩල ආරක්ෂක නිලධාරීන් හා අනිකුත් පහසුකම්ද හැකිතාක් දුරට අවම සීමාවන් යටතේ පවත්වාගෙන නැති බවට ජනාධිපතිවරයා අපේක්ෂා කරන බව චක්‍රලේඛය මගින් පෙන්වා දී තිබෙනවා. නව කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන්ද ඔවුන්ගේ කාර්ය මණ්ඩලයේද අවශ්‍ය කරන කාර්යාලීය පහසුකම් දැනට පවත්වා ඉඩ ප්‍රමාණය ඇතුළත කළමනාකරණය කරගත යුතු බවයි චක්‍රලේඛයේ දැක්වෙන්නේ. තවද මෙවන විට අමාත්‍ය ධුරයන් නොදරන සියලුම හිටපු අමාත්‍යවරුන්, කැබිනට් නොවන අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් මෙන්ම ඔවුන්ගේ කාර්ය මණ්ඩල වෙත ලබා දී ඇති සියලුම රජයේ වාහන විධිමත් පරිදි නැවත බහර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසද අමාත්‍ය මණ්ඩල ලේකම්වරුන් වෙත උපදෙස් ලබා දී තිබෙනවා. එසේ වාහන බහරගත් පසුවද දැනට පවත්නා සම්පත් කළමනාකරණය කිරීමේ වැඩසටහන යටතේ බහරගත් වාහන අතරින් අතිරික්ත වාහන සංඛ්‍යාලේඛන සහිතව මුදල් අමාත්‍යාංශයේ කොම්ප්ට්‍රෝලර් ජෙනරාල් කාර්යාලය වෙත බහර දිය යුතු බවයි මෙම චක්‍රලේඛයෙන් දැනුම් දී ඇත්තේ. මෙ අතර පසුගිය 26 වනදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වේරහැර පිහිටි මොඩරත ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණයකට එක්වීමෙන් අනතුරුව එහි කටයුතු කාර්යක්ෂමව කිරීමට එම දෙපාර්තමේන්තු නිලධාරීන් පියවරගෙන තිබෙනවා. එම දෙපාර්තමේන්තුවේ වැඩබලන කොමසාරිස් ජෙනරාල් උපාලි ජයසේකර මහතා සඳහන් කළේ රියදුරු බලපත්‍ර සකස් කළ පසුව අදාළ පුද්ගලයාට දැනුම් දීම සඳහා නව තාක්ෂණය උපයෝගී කරගන්නා බවයි. රියදුරු බලපත්‍රය ලබා ගැනීම සඳහා ඉල්ලුම්කරු විසින් අයදුම් පත්‍රය බහර දීමෙන් අනතුරුව එය සකස් කර ඇති බව සඳහන් කෙටි පණිවිඩයක් ඉල්ලුම්කරුගේ ජංගම දුරකථනයට ලබා දීමට මෙමගින් කටයුතු දා තිබෙනවා. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ එමගින් රියදුරු බලපත්‍රය ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයින් අපහසුතාවට පත් නොවන අතර සිය දෙපාර්තමේන්තුවේ කටයුතුද කාර්යක්ෂමව කර ගැනීමටද හැකිවන බවයි. දැන් තවත් පුවත් සමගින් රටවට අහිරෝ. වෙල්ලමුල්ලි වයිකල් ප්‍රදේශයේ පැවැත්වූ සැමරුම් උත්සවයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් මහතා අද ත්‍රස්ත විමර්ශන කොට්ටාසයට කැඳවා තිබූ අතර ඔහු පැය පහකට අධික කාලයක් ප්‍රකාශයක් ලබා දීමෙන් පසු ඉන්පිටව ගියා. ඉදිරි මහමැතිවරණයේදී උතුරු සහ නැගෙනහිර පළාත්වලට අමතරව අනෙකුත් පළාත් සඳහාද තරඟ කිරීමට දෙමළ ජාතික සන්ධානය තීරණයකට එළඹෙන බව ඉලංගේ තමිල් අරසු පක්ෂයේ නායක මාවේ සේනාධිරාජා මහතා පවසනවා. මහමැතිවරණයට තරඟ කිරීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ නායකයන් අතර පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබෙනවා. කුරුණෑගල මහවීදියේ පිහිටි තෙමහල් වෙළඳසැලක අද දහවල් ගින්නක් හටගත් අතර ගින්න වැඩපැවැත්වීම සඳහා මහනගර සභා ගිනිනීමේ ඒකකයට සහ ප්‍රදේශවාසීන්ට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වුණා. ජාතික ළමාරක්ෂණ අධිකාරිය සභාපතිවරයා ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍යංශයේ මහාචාර්ය මුදිත විධානපතිරණ මහතා පත් කර තිබෙනවා. එරට අගනගරයට වාහන ඇතුල්වන සහ පිටවීමට ඇති මුරොක්පලක් අසලදී කාර්යබහුල අවස්ථාවක මෙම බෝම්බය පුපුරා ගොස් ඇති අතර ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු පාර්ශ්වයක් බහරගෙන නැහැ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එරට ක්‍රියාත්මක අල් ෂබබ් ත්‍රස්ත කණ්ඩායම ප්‍රහාරය සිදු කරන්නට ඇති බවට සැක කරන බවයි. 2020 වසරේ අඟහරු ගවේෂණයට සමගාමීව අධිතාක්ෂණික චන්ද්‍රිකාවන් 20ක් රැගත් ලොව මෙතෙක් නිෂ්පාදිත බරින් වැඩිම රොකට්ටුව සාර්ථකව අභ්‍යවකාශගත කිරීමට චීනය සමත් වුණා. ලෝන් මාච් 5 වර්ගයේ මෙම රොකට්ටුවේ බර ටොන් 25කට අධික බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. පසුගිය සුකද්දාස ක්‍රීඩාංගණයේ පැවති සමස්ත ලංකා පාසල් මළල ක්‍රීඩා තරඟාවලියේදී කොළඹ සුපිරි පාසල් රැසක ප්‍රතිවාදීන්ට අභියෝග කළ මේ ජවාදිකයා අවුරුදු 18න් පහළ මීටර 400 තරඟ සෞභ තත්පර 47.53කින් අවසන් කරන්නේ තමන් මෙරට මළල ක්‍රීඩාවේ අනාගතයට පැහැදිලි ආයෝජනයක් බව තහවුරු කරමින්. මේ දක්ෂතාව නිසාම සමස්ත ලංකා පාසල් මළල ක්‍රීඩා උළෙලේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාන ලබන්නටත් රවිඳුට හැකි වුණා. දෙපේ සවියෙන් ලොවක් දිනන්නට සැරසෙන මේ කොළුකටයාගේ ජීවිත කතාව නම් එතරම් සුන්දර නැහැ. දංකොටුව කරන්වත්ත ග්‍රාමයේ අඩක් සාදා නිමකළ නිවසක දෙමාපියන් සහ සිය බාල සහෝදරයා සමග දිවිගෙවන රවිඳුට ජීවිතයේ බර මෙට දිනේදී තවත් දැඩිව දැනෙනු ඇති. ඒ තව නොබෝ කලකින් සිය පවුලේ වගකීමද සිය උරමතර පැටවනා වග ඔහු හොඳින්ම දන්නා නිසාවෙන්. හරිම රස්සාවක් නැති රවිඳුගේ දෙමාපියන් එදා වේල පිරිමහා ගන්න දරන්නේ අපමණ වෙහෙසක්. මම
රවින්දුගේ ජීවිතයේ යම් තරමකට හෝ අස්සසිල්ලක් වෙලා තියෙන්නේ නිවසේ බිත්තියටම ආභරණයක් වී තිබෙන මේ කුසලාන සහ පදක්කම් ගොන්න පමණයි. ක්‍රීඩාවට වගේම අධ්‍යාපනයටත් 100 දස්කම් දක්වන මේ යෞවනයාට සිය ජීවිතයේ අභියෝග ජය ගන්න බොහෝ ඉගෙනුම ලබන හලාවත වෙන්නප්පුව බෑකඩ මහා විද්‍යාලයෙන් ලැබෙන්නේ පුදුමාකාර සහයක්. කැලේ පිපෙන මල් කැලේම පරව යා නොදී ඒ මල්වලට වටිනාකමක් දෙන්න කටයුතු කරන 13 දෙනා අතරින් රවින්දුගේ පුහුණුකරුත් ඉදිරියෙන්ම ඉන්නවා. ප්‍රධාන බාධකයක් තමයි මේ දරුවාගේ තියෙන ආර්ථික දුෂ්කරතා. වෙන්නපු ඇල්බර්ට් පිරිස් ක්‍රීඩාංගනේ තමයි පුහුණුවෙන් කටයුතු සඳහා ඉන්නේ. මොකද මේ වැකඩ විද්‍යාලයේ තියෙන ක්‍රීඩාපිටිය හොඳ දායකත්වයක් දක්වන්නේ එම කාර්ය කිරීම සඳහා. ඒ බස් එකේ එන්න උනත් මමට දවස් 5ට රුපියල් 6700ක වියදමක් වෙනවා. විශේෂයෙන් දාවන පාවාන්, තොරඩෙක් සූස්, ඇඳුම් පැළඳුම්, අවශ්‍ය කරන පෝෂණය ලබා ගැනීම, ඒ සඳහා යන ආර්ථික වියදම් මේ මවට පියාට දරන්න බෑ. කොතරම් බාධක ජීවිතයේ පසුපස ආවත් ඒ සියලු දේ හිතේ සවියෙන් පසක දමා රටේ නම ලොවක් ඉදිරියේ ඔසවන්නට වෙරදරන මේ දිරිය යෞවනයාගේ එකම බලාපොරොත්තුව ජාත්‍යන්තර පදක්කමකින් ලක්මාව සැරසීමයි. මගේ දෙමාපියන් ස්ථිර රැකියාවක් නැහැ. ඒ නිසා මම ක්‍රීඩා විද්‍යාව කරගෙන මට ගොඩක් අපහසුතාව තියෙනවා. අපහසුතාව මැද්දි මම ගොඩක් බලාපොරොත්තු වෙනවා ජාත්‍යන්තර මට්ටමේ මෙඩලයක් ලංකාවට ගේන්න. දීරි අලින්ට වීණා වයින සමාජයක ජීවත් වෙන ක්‍රීඩා බලධාරීන් සිටින රටක රවින්ද දිලිෂාන් වැනි ක්‍රීඩාවේ අනාගත ආයෝජනයන් පිළිබඳ කවර නම් කතාද? හිරු රාත්‍රී 9:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් නිමාවට පත් වෙනවා. පැත්තක් නැතුව ඇත්ත දැනගන්න